විශාල් බදු දීලා ගෙදර කියන්නේ ලිංගික වදගාගාරයක් 11කට වැඩි දැන්ට වාර්තා වෙලා තිනවා කාන්තාව දූෂණය වෙලා තිනවා කියලා ඒ කියන්නේ මේක කෙලින්ම ලිංගික වහල් සේවය කරපු වදගාගාර ස්ථානයක් හැටියට මේක තියෙන්නේ ඒක නිසා පොලිසියට මේ වගේ දේවල් නිරීක්ෂණය කරන්න බෑ කරුණාකර මේ පරීක්ෂණය වහාම CID එකට බාර දෙන්න කියලා අපි ඉල්ලීමක් කරලා තමයි මේ අදහස් දැක්වීම පටන් ගන්නේ අපි මුලින්ම දැන් මේ ඉශාලිනී කියන දැරියගේ කියන උපැන්න සාතිකය අපි ගාව තියෙනවා එතන මේ උපැන්න සාතිකය තියෙන විදිහට මේගොල්ලෝ ඉඳලා තියෙන කොළඹ 14 කොළඹ 14 තමයි මේ ඇඩ්‍රස් තියෙන්නේ තාත්තගේ අම්මගේ දෙන්නගෙම ඒකවල මේ ඉශාලිනී කී තාත්තගේ නම තමයි ජේරාඩ් ජූඩ් කුමාර් එතකොට එයා ඉඳලා තින්නේ කොළඹ එතකොට මේ උපැන්නේ පිළිබදවම බරපතල සැකයක් තියෙනවා මොකද අවුරුදු 16ට උපැන්නේ හදලා මේ ළමයා ගෙනාවද කියන සැකේ තියෙනවා හරියටම නොවැම්බර් 20 වෙනිදාට තමයි ළමයාගේ උපන් දිනය තියෙන්නේ නොවැම්බර් 13 නොවැම්බර් 13 උපන් දිනය නොවැම්බර් 14 දීපවාලි පහුවෙන්දා ගෙනාවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ ඒ නිසා වහාම මේ උපැන්නේ ගැන හොයන්න ඕනේ ඒ වගේම අපේ හාමුදුරු සඳහන් කරා වගේ මරණ පරීක්ෂණ වාර්තාවේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මේ ළමයාගේ නම වරද්දලා තියෙනවා ජූඩි තුමාර් THR තුමාර් ඉශාලිනී වයස අවුරුදු 16යි ඇත්තනම ජූඩ් කුමාර් එතකොට මෙතන නම නමින්ම වෙනස් එතකොට අවසානයේදී මරණ පරීක්ෂණයේ වාර්තාව අනුව එවැනි මරණයක් සිදු වුණාද නැත වෙනත් නමකින් නම් මරණයක් ඇත එසේ නොමග යවීම සඳහා මෙසේ කළාද කියන සැකය අපගාව බරපතල ලෙස තිනවා අනිත් එක හරියටම වයස 16යි කියලා සඳහන් කරලා තිනවා එතකොට මේ වයස සඳහන් කරේ කාගෙන් අහලාද ඒ ළමයා කිව්වද මට 16යි කියලා මේ ළමයා බාර දීපු අය කිව්වද 16යි කියලා ඒ ළමයාගේ මේ ඇඳුම් පත තිබ්බද එහෙම නැත්නම් මේ උපන් දිනේ ගත්තේ මේ උපැන්න සාතිකේ බලලාද වහාම මේ මුස්ලිම් අධිකරණ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඊට පස්සේ මේ ළමයා ගිනිගෙන් පිච්චෙන්නේ ජූලි 3 වෙනිදා ජූලි 3 වෙනිදා තමයි පිච්චෙන්නේ ජූලි 7 වෙනකන් ඒ දරුවා අදාළ පොලිසිය තමයි දයගම් පොලිසිය දයගම් පොලිසියට වාර්තා කරන්නේ 7 වෙනිදා වෙනකන් දවස් 5ක් වෙනකන් අරනම් යම් කිසි කෙනෙක් මරණයටපත් වුණාම එහෙම නැත්නම් සීදී විනාශා ගත්තාම යම් කිසි හානියක් වුණාම පොලිසියට වාර්තා වුණාම ඒ පොලිසිය ඒ පුද්ගලයා අදාළ පොලිස් ස්ථානයට වාර්තා කරන්න ඕනේ. ඒක තමයි නීතිය පැය 24ක් ඇතුළත. නමුත් එසේ වාර්තා වෙලා නැහැ. එතකොට දැන් මේ ළමයා මරණයටපත් වෙලා තියෙන්නේ ජූලි 15. මේ මරණ වාර්තාව අනුව ජූලි 15. එතකොට දවස් 12ක් මේ ළමයා පොලිසිය මේ රෝහලේ ප්‍රතිකාර ලැබලා තියෙනවා. දවස් 12ක් එතකොට මේ දවස් 12දී මේ ළමයා 172යි ගානක් පිළිස්සුම් තිබ්බා කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා. එතකොට වෛද්‍යවරයා කියනවා එතුමාට කිව්වා කියලා අපේ ආන්දු කිව්වා වගේ මම ගිනි තියාගත්තා. එච්චරයි. ඒ ළමයා ෂෝට් නෝට් ගහලා තින්නේ. එතන වෙන මොකුත් කිව්වේ නැද්ද? එතකොට දවස් 12ක් මේ දරුවා රෝහලේ ඉන්නකොට ඒ ජාතික රෝහලේ පොලිසියක් තිබ්බේ නැද්ද? ඒ පොලිසියෙන් කට උත්තර ගන්න ගියේ නැද්ද? එසේ කට උත්තර ගත්තේ නැත්තේ ඇයි? එහෙනම් ඒ ළමයට කතා කරන්න බැරිද? මේවලු උත්තර දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි දැන් මේ දොස්තර මහත්තයාට මේ අවසන් ප්‍රකාශය කරනකොට එතුමා විතරමද හිටියේ වෙන කවුරුත් ළඟ හිටියේ නැද්ද මේවා බරපතල ප්‍රශ්න එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්න ප්‍රොසීඩිය එක තමයි මේ වෙලාවේ යම්කිසි කෙනෙක් මිය ගියාම PCR වාර්තාවක් කරනවා ඒ මරණය කොරෝනා වලින් මැරුණාද කියලා බලන්න එතකොට මේ ඉශාලීනීගේ PCR ටෙස්ට් එක තියෙන්නේ 13 වෙනිදා තමයි කරලා තියෙන්නේ එතකොට මැරලා තියෙන්නේ 15 13 වෙනිදා තමයි PCR එක කරලා තියෙන්නේ. එතකොට 13 වෙනිදා මේ දැරිය පණ පිටින් හිටපු දවසක් නේ. එතකොට එදත් එහෙනම් කතා කරගන්න තිබ්බනේ. එතකොට PCR එකේ හිතාමතාමද දන්නේ වයස වරද්දලා තිනවා 18යි. ඒජ් එක 18. PCR ටෙස්ට් එකේ වයස 16යි 18යි. මරණ පරීක්ෂණ වාර්තාවේ 16යි. එතකොට PCR ටෙස්ට් එකේ නෑ බෙඩ් නම්බර් එක. ඇඳේ ගහ ඇඳේ ලෙඩෙක් ගත්තා නම් ඇඳේ ඒ බෙඩ් නම්බර් එක දාන්න බෑ. එහෙනම් මේ ළමයා ගත්තේ ඇඳෙන්නේ නෙමෙයිද? එතකොට මේ ළමයා ගත්තේ මෝචරියෙන්ද? එහෙනම් මැරුණේ ඊට කලින්ද? මෙන්න මේවා තමයි හොයන්න ඕනේ. එතකොට මේ මරණය පිළිබඳ හොඳටම සූක්ෂමව මේගොල්ලෝ වැඩේ දෙන්න හදන්නේ. මොකද අපි දන්නවනේ බදුරුදින්ගේ ඉතිහාසය. පාස්කු කොමිසම ඊට පස්සේ ඒගොල්ලන්ගේ තවාර සතෝසේ වංචාව ඔය ඔක්කොම තියෙනවනේ. අපේ හාමුදුරුවෝගේ අර බස් වංචාව. ඉතින් බදුරුලට කරන්න බැරි දෙයක් නෑ මේවයි. ඒක නිසා මේ වගේ අපරාධ අපිට ජාතිය වැඩක් නෑ. දෙමළ වේවා මුස්ලිම් වේවා අහිංසක දරුවෝ මේ දරුවෝ ගෙනල්ලා මෙහෙම දූෂණය කරලා අමානුෂික ගිනි තියාග පුච්චලා දැන් මේ දැරිවේගේ බලන්නකො සිරුර ගිනි අරන් තියෙන විදිය ඒක අපේ සංජය මහත්තයා වාර්තා විස්තර කරයි මේ තියෙන බොඩි එක ඊතල මේ ළමයාගේ පිලිස්සුම් තියෙන්නේ බෙල්ලෙන් පල්ලයක් ඊතල මේ ළමයා හරියටම භූමිතල ටික වක් කරගෙන තියෙන්නේ
අර මොකද කියන්නේ ශීරෝදාර සිස්ටම් එකට. ඒතර ඒ කෝස් එකක් කරලා දිනවා අර ඉංග්‍රීසි වලට අමතරව. ඒතර කොණ්ඩේ පිලිසිලා නැහැ. ඒ සාමාන්‍යයෙන් අපි ගිනි තියා ගන්නකොට බූම් තෙල් අලාගෙන ඔළුවටනේ. ඒකනේ සම්ප්‍රදාය. මේකේ කිසිම පිලිස්සුවක් නැහැ කොණ්ඩේ. මේ තින්නේ පිච්චිච්ච දුවාලේ. එතකොට ඒ වගේ මේ 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 අමානුෂික විදියට මේ දරුව මෙහෙම මරන්න දෙන්න පුළුවන්. මේක අරාබිය නෙමෙයිනේ. මේක ලංකාව. මේ සිංහල බෞද්ධ රට. මෙහෙම මෙහෙම වෙන්න දෙන්න පුළුවන් කියන්නේ දරුවන්ට. ඊළඟට අර මේ දරුව සැපේ පොණ්ඩයිගේ බැංකු ගිණුම් තියෙනවා. එක ගිණුමයි තාම පරීක්ෂා කරලා තියෙන ලංකා බැංකුවේ දායකම ඒකේ. ඒකට තමයි හතර පාරක් සල්ලි දාලා තිනවා. හතර පාරක්. පළවෙනියෙන්ම දාලා තින්නේ නොවැම්බර් 23 40000යි. ඊට පස්සේ දෙසැම්බර් 16 60000යි. ජනවාරි 20 35000යි. අප්‍රේල් 14 50000යි. 185000යි. ඉතින් මේ මේක මාසික වැටුප කීයද? අපි කිය 20000යි කියලා. අපි හිතන්නේ 20000ට තමයි අරන් තින්නේ. එතකොට මාස 9ක සල්ලි දාලා තිනවා. එතකොට අප්‍රේල් වෙනකොට මාස 9ක සල්ලි දම්ම නම් මේ ළමයා එන්න ඕනේ අගෝස්තු මාසේ. 20යි 20ේ අගෝස්තු. මේගොල්ලෝ කියන්නේ නොවැම්බර් 13න් පස්සේ ආවා කියලා. එතකොට මේ ළමයාට සානුකම්පිතේ වැඩියෙන් සල්ලි දැම්මද? නෑ. හරි එහෙම දැම්ම කිමු. අප්‍රේල් මාසේ 14 වෙනිදා ඉඳලා ජූලි මාසේ මේ ළමයා මැරෙනකන් සල්ලි දැම්මේ නෑ. ඒකට හේතුව මොකද්ද? ඉෂාඩ් බදුර්දීන් අප්‍රේල් 23 වෙනිදා අත්අඩංගුවට ගන්නවා. ඉෂාඩ් බදුර්දීන් හිරේ. එතකොට බදුර්දීන් ඉන්න කාලේ තමයි account එකට සල්ලි වැටෙන්නේ. එතකොට බදුර්දීන් තමයි මේ ගෙදර ගෘහමූලිකයා. එතකොට ගෘහමූලිකයා තමයි සල්ලි දාලා තියෙන්නේ. එතකොට බදුර්දීන්ගේ මම දැක්ක සොලිසිටර් ජෙනරාල් තුමා අහනවා බදුර්දීන් මේ නඩුවට පාර්ශව කරුවෙක් නෙමෙයිද? දැන් අපේ ගෙදර යම් කිසි කෙනෙක් මිය ගියොත්, මැරුණොත්, ඝාතනය කරොත්, ගිනි තියාගත්තොත් කවදදල්ලා යන්නේ ඉස්සලම? ගෙදර ගෘහමූලිකයාව. දැන් අපි දන්නවනේ හොඳ උදාහරණ දැන් එදා වැලිකඩ පොලිසිය අර උමාරියා සිංහවංශ රාජගිරිය පොලිසිය ගාවදී ත්‍රිවිල් රෝද් ත්‍රිවිල් එක හප්පනවා. ඒ මිනිහ මැරෙන්නේ නැහැ. ඒක අභිරහසුත් නැහැ. නේ ඒක පෙනිපෙනි දෙයක්. නමුත් උමාරියා සිංහවංශ වහාම අත්අඩංගුවට ගත්තා. අරගෙන අධිකරණයට දාලා අපදුන්නා. ඒක තමයි ලංකාවේ තියෙන ප්‍රොසීඩිය එක නේද? දැන් මේකෙදි ජූලි මාසෙ 22 වෙනිදා අපි ළමා ආරක්ෂක අධිකාරියට ගිහිල්ලා උද්ඝෝෂණය කරනකන් එක මිනිහෙක්වත් අඩගුල ගත්තේ නැහැ. එකෙක් ගත්තේ නැහැ. ගෙදර ගෘහමූලික ඉරේනම් ගන්න තිබ ගෑණිව ගත්තේ නැහැ. බදුර්දීන්ගේ නෝනම කොහොමද පොලිසියෙක් ගෑන්නේ? අර සීනි බෝලේ එක්ක යනා වගේ MSD එකෙන් එක්ක යන්නේ. දැන් බදුර්දීන්ට දීපු MSD එක කොහොමද නෝනට දෙන්නේ? හරි අර පරිස්සම හරි අමාරුවෙන් පරිස්සම් කරන්නේ තාම නෝනව. Breaking.lk